ආයිබෝන් යාළුවනේ ඉතින් මෙන්න මේ සිද්ධිය දැක ගමන් ඔයාලට මොකද්ද මේ ගැන හිතෙන්නේ කියන්නකෝ මමත් මගේ ජීවිතේ මුල්ම වතාවර තමයි මේ සිද්ධිය දැක්කේ ඔයාලට පේනවා ඇතිනේ මේ අමුතුම විදිහේ ගැජට් එක ඇතුළට මාළු සෑහෙන ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා කියලා ඇත්තටම මේ ගැජට් එකක් නෙමෙයි දැවැන්ත නිල්තල් මාසේ කුඩා මාළුන්ව රොත්ත පිටින් දඩයන් කරන්න පාවිච්චි කරන ට්‍රික් එකක් හා දැක්ක නේද වැඩි ඉතින් මේ වගේ දෙයක් මුල්ම වතාවට අද දැකපු කට්ටිය මෙන්න මේ කපටිය දිහාත් බලාගෙනම වීඩියෝ එකටත් ඔහොමම ලයික් එකක් දාන්නකෝ right thank you ඉතින් මේ ගැන හොයද්දී මට තවත් වීඩියෝ ක්ලිප් එකක් හම්බුණා මේ බලන්නකෝ මේ දැවැන්තයා කට අරින්නේ කොහොමද කියලා මේ ඔයාලා දකින්නේ චීනයේ සූෂියන් දිස්ත්‍රික්ක මායිමේ පිහිටලා තියෙන සංචාරක ආකර්ෂණයේ දිනාගත්තු චෝයි කියන හරිම අද්භූත සහ අවදානම් සහගත කඳුපන්තිය පේනවනේ අවදානම ගැනවත් හිතන්නේ නැතුව සමහර මිනිස්සු ෆොටෝස් පවා ගන්නවා පොඩ්ඩක් හොඳට බලන්න මෙන්න මෙතන වෙන සිද්ධිය හෑ කොහොමද එහෙම උනේ වතුර කොහොමද මේ විදිහට ගිනිගන්නේ ඇත්තටම මේ සාමාන්‍ය වතුර යාළුවනේ මෙන්න මෙතන වලට මොකක් හරි වෙනසක් පේනවද පේනවා වුණාට හරියටම කියන්න දන්නේ නැහනේ මේ වතුර පාර ඇතුලෙන් බියුටේන් ගෑස් එක මේ ඔයාලට පේන චූටි බටින් චුට්ට චුට්ට නිදහස් කරනවා ඉතින් වතුරේ ඝනත්වයට වඩා බියුටේන් වල ඝනත්වය අඩු හින්දා බියුටේන් ගෑස් බුබුලු වතුර පාරත් එක්ක උඩට යන හින්දා තමයි අපිට වතුර උනත් මෙතනදි දල්වන්න පුළුවන් උනේ මේක නම් මේ කැස් බෑව බෝ කරලා යලව මූදට නිදහස් කරන තැනක් වගේ නේද කොහොමද මෙයාලගේ පාට ලෝකයේ රෝද දෙකේ ඉලෙක්ට්‍රික් වාහන නිපදවීමේ ප්‍රමුඛයා වෙච්ච ඉන්දුනීසියාවේ යඩේයා කම්පැනි එකෙන් නිෂ්පාදනය කරපු මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමින් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක කොහොමද මේ ඔයාලා බලන් ඉන්නේ ගයිස් මහා මූද මැද පිහිටුවලා තියෙන තෙල් කැනීම් කටයුතු කරන ඔයි රිග් එකක් දියා ඉතින් මේ ඔයිල් රිග් ප්‍රධාන ආකාර දෙකකට අපිට වෙන් කරන්න පුළුවන් මහමූද පතුලට සම්බන්ධ කරපු ඔයිල් රිග් සහ පාවෙන ඔයිල් රිග් විදියට සාමාන්‍ය මේ ඔයිල් රිග් එකක වැඩ කරන සේවකයෙකුගේ වැටුප සෑහෙන ඉහළ මට්ටමක තමයි තියෙනවා කියන්නේ මොකද ඉතින් තෙල් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ මරුවා සමග වාසය කියන එක ඉතින් මේ ඔයාලා දකින්නේ මූද පතුල විදලා කොහොමද තෙල් කැනීම් කටයුතු කරන්න කියලා ඇනිමේෂන් එකක් විදියට ඒත් එක්කම අනිත් පැත්තෙන් ඔයාලට පේනවා මේ ඔයිල් රිග් එකක තියෙන අවදානම ගිනි ගැනීම පමණක් නෙවෙයි කියන කාරණේ මතකද ඔයාලා thumbnail එකේ දැකපු අර චූටි බයිසිකලේ කොහොමද බලන්නකෝ වයසටද කියලා මේ සීයේ බයිසිකලේ පදින විදිය ඉන්ටර්නෙට් එකේ නම් මේ වීඩියෝ එකට ටයිටල් එක දාලා තිබ්බේ ලෝකේ පොඩිම බයිසිකලේ කියලා ඒ කොහොම වුණත් යාළුවනේ ඇත්තටම මට නම් හිතා ගන්නවත් බැරි වුණා මෙයා මේක පදින විදිය දැක්කම මේ බලන්න මෙයා බේස්බෝල් බැට් එකකින් දාන වැඩ කෑල්ල කොහොමද කියලා හා දැක්කද ඒක දන්නවද මේ මොනවද කියලා ඔව් ඔව් හතු වර්ගයක් තමයි දැක්කම නම් කන්න ආස හිතෙනවානේ මයි යටිනුත් තම දාලා තියන්නම්කෝ ලයන්ස් මේන් මස්රූම් කියලා තමයි මේවට කියන්නේ බිමට වැටෙන්නේ නැති වෙන්න අර වයර් එකට මෙයාව සම්බන්ධ කරලා තමයි තියෙන්නේ ඒ කොහොම වුණත් බලන් ඉන්න අපේ ඇඟ හිරි වැටෙනවානේ මේක දැක්කම කතා දෙකක් නැහැ සුපර් හියුමන් කෙනෙක් අපෙත් සමහර යාළුවෝ ඉන්නව නේද ඇඟේ හැටියට නෙමෙයි යාළගේ කෑම හරියට මෙන්න මේ වගේ හෑ වාහනේ සීට් එකේ හෙඩ් රෙස්ට් එක ඇස්සේ සීක්‍රට් සේපුවක් නේද මේ මෙච්චර ආරක්ෂිතව අපි බලමුකෝ මොනවද හංගලා තියෙන්නේ කියලා හඩේ විතර පෙට්ටියක්ද අම්මෝ ඔහුනේ ඒ කියන්නේ ලංකාව වගේ තවත් රටවල් තියෙනවනේ මං කියන්නේ විතර පණ වගේ ආරක්ෂා කරන එන යාළුවනේ කෙල්ලන්ට කරන මෙන්න මේ අනතුරු ඇඟවීමත් එක්කම මං අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න එනං ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න මං අදට ගිහිල්ලා එන්නම් ඔයාලට ජය